නෑ යම් කිසි මේ තව දෙවෙනි ප්‍රශ්නයක් තියෙනවා යම් කිසි අයෙකුට මේ ලෝ අසාරප්පේ වැටහේ නම් සහ මේ භවයේදීම සසර කෙලවර කර ගැනීමට නොහැකි වුණොත් සහ නැවත මනුෂ්‍ය ලෝකයේ ඉපදීමට කැමැත්තක් නැත්නම් මට මේ මිනිස් එක්ක ඉන්න අමාරුයි. ඒ කියන්නේ වළහඟ තියෙන්නේ අදහප ගන්න හැටි. මේ කය නිතරම දෙද දෙන කයක් ආදී වශයෙන් හැංගී එනවා නම් එදා අන්නතර හොඳට මතක තියාගන්න ඉඳලා විග්‍රහ කරනවා. දෙවියෙකු වී සසර කෙලවර කරගත හැකිද කියලා මේ ප්‍රශ්නයක් තියෙනවා. මෙසේ ඇති දෙව්ලොව හයේ ඇති නම්වල නිරීක්ෂා ඒ වාට වැඩි යුතු සංකාර පැහැදිලි කරලා දෙන්න කියලා ඒ කියන්නේ මෙතු ආකෘ විග්‍රහයක් මේ ගන්න. මෙච්චර දුර මේක යන්න දෙයක් නෑ අපි එකක් දකින්න ඕන. මට මේ මිනිස්සු එක්ක ඉන්න අමාරු. මේ කය නිතරම ලෙඩ දෙන කයක්. ආදී වශයෙන් හැංගීම් එනවා. දැන් මේ එක දෙයක්. දැන් අපි අර සංගවණු බුදුමග කලෙලි දකි කියන පොතේ පැහැදිලි කරලා විග්‍රහ කරලා දෙනවා භවයේ ඇතිවීමට හේතුව තා විදෙන හැටි. හේතුවට කොච්චර ඵලයට කොච්චර එපා වුණා. ඵලයෙන් විදෙන්න බෑ. අනේ මට මේ මිනිස්සු එක්ක ඉන්න බෑ. එතකොට මේ කය ලෙඩ වෙනවා. මේ ආදි වශයෙන් අපි ඵලයේ හැටි හිතනවා. මිනිස් සංඛාර කිව්වේ මොනවද? අන්න ඒක පොඩ්ඩක් අපි තේරුම් අරගන්න ඕනේ. දැන් මේ මිනිස් සංඛාර කියන එකට හැදෙනකොට හැදෙන ක්‍රමයක් තියෙනවා. දැන් මේ ලෝක සත්වයේ යම්කිසි ආස්වාදයන්ගෙන් වැදුනහම මම පොන්ටි උපමාවක් කියන්නේ මේ වගේ දෙයකට. දැන් පොන්ටි හොඳ හැඩවැඩ තියෙන ළමයෙක්. හොරතල් වෙවි ඒක විහිළු කතාවක් මොනවා හරි අර ගිරා කතා කියන කාලයක් තියෙන හරි ලස්සන හොරතල් කාලය. ඔය හොරතල් වැඩ කරනකොට ඉතින් මේක වයා ගන්න හිතෙනවා කාටහ. බල බල ඉඳලා. මේ උංගාදුරේ සීයලට එහෙම හරි ආසයි ආස කියලා සීයල අර මුණු පුරා මිනිපිරිය හොම නැන්නකොට ඔහ සෙල්ලම් කරනකොට හරි ආසයි බලයි. ඉතින් මෙහෙම විහිළු දහල් කරන නැහැ මේ විදිහට ඊළඟ හොරතල් වැඩ කරනකොට පොඩි එකා වයා ගන්න. ඌ තවත් හුරුතල් වී මොනවා හරි කිව්වොත් එහෙම අල්ලාගෙන ඉවිනවා. තවත් හුරුතලේ වැඩි වෙනවා මොකද කරන්නේ? ආස්වාදිනවා. පොඩි එකා හිර කරලා තුරු කරගන්න. ඉවගෙන අල්ලා හිර කරලා බදා ගන්න. මේ වැඩි ආස්වාදියත් එකලා. මේ මිනිස්යාගේ සත්වයාගේ ස්වභාවයක් තියෙනවා. මිනිස්යා විතරනේ සත්වයාගේ. ආස්වාදියක් දැක්කහම මේ ආස්වාදියේ දැඩිව ගණ්ඩ ගන්න. ඒ වස්තුවක් දැඩිව බදා ගන්න මාධ්‍යයක් ඇති වෙනවා. ආස්වාදී නිදහසේ ලබන්න තියෙන බලාපොරොත්තු නැති වෙලා යනවා. ඊට පස්සේ එන්නේ ආස්වාදී ලබා ගැනීමට දැඩි කරගන්න බලාපොරොත්තුවක් එනවා. දැඩිව වැළඳ ගන්න බලාපොරොත්තුවක් එනවා. ග්‍රහණය කරන බලාපොරොත්තුවක් එනවා. මෙන්න මේ ග්‍රහණ බලාපොරොත්තුව වැඩි වෙලා යම්කිසි පුද්ගලයෙකුට දැඩි බවක් ඇති වුණහම අන්නේ ඇති වෙච්ච දැඩි භවයේ ස්වභාවයට එනකම් උපරිමයට එනකොට මිනිස් සංඛාරයේ වැටෙනවට තමයි මක්ලියේ කයක් ඇති ගණීවාන කයකින් ජීවත් වෙලා ඉති විඳපල් බදාගන්නේ. මානසිකත්වයේ උනේ එහෙම ආස්වාදෙ දීමට ඉතර දෙලිව ඇල්ලගෙන බදාගෙන ඉඳලා. ඒ විදිහෙම බදා හිටා ආස්වාදෙ විඳපල් කියන ඔය ක්‍රියාදාමයේ තමයි ওই මිනිස් සංඛාරිය ඔතෙන් එකන් ආ. ඊට පස්සේ දැඩි වෙච්ච ක්‍රියාදාමයේ තවත් එහාට මමත් ඒ වැඩි වෙනකොට අනිකට නොවේවා මට වේවා. අනිකාරේ මේ සම්පත්තිය නොවේවා කියන අදහසක් එනවා. අන මනස දෝෂේ වුණා රාගයෙන් එහාට ගිහිල්ලා. දැඩි ලෝභයටපත් වෙලා ද්වේෂයත් එක්ක සම්බන්ධ වෙලා දෝෂේ වුණා. ඒක නිසා අසාධාරණයක් කරන්න පටන් ගන්නවා අනිකෙකුට විනාශයක් කරගෙන. ඊට පස්සේ මොකද වෙන්නේ? විශාල බලාපොරොත්තුවක් තියෙනවා දැඩිව අල්ලගන්න බදාගන්න. නමුත් පෙරගත කර්ම විපාකය අනුව සූක්ෂම කයකින් උපදින වලපිරිතිය කියලා මලයකෙක් විවාහය මොකෙක් හරිලා අර බලාපොරොත්තු ඉෂ්ට කරගන්න බැරි වෙන විදිහට. දැන් විශාල අසහනයකට පත් වෙලා දුක් විඳිනවා. ඊට පස්සේ මෙන්න කාගේ හරි ඇඟවල උන්ට හරි හංගගෙන ඉවරලා හිටන් ඒ ආද්දීන් ගන්න අවස්ථාවක් තියෙනවා නම් ඒකෙන් ප්‍රයෝජන ගන්න බලනවා අහසාද විදිහට. මට මේ මිනිස් සමාජයේ පාදවර මේකෙන් විදෙන්න බෑ. ඔන්න ඔය කියන්නා වූ දැඩිව ලෝකයාගේ ආස්වාදින් දැඩිව බදන. පංචකාම ආස්වාදයන් සඳහා දැඩිව බැඳෙන හැදෙන මානසිකත්වයේ ස්වභාවය දැනගෙන. මෙන්න මේ චන්ද්‍රාගේ නිදහස් වී ගිය මට තමයි මේ බලාපොරොත්තුන්ගේ මිදීම හම්බ වෙන්නේ. වට කරගන්න, කොටු කරගන්න, දැඩි කරගන්න, ගති ලක්ෂණ නිසාම තමයි.
ඊට අවශ්‍ය කරන පරිසරයට අපි කැමති වෙන්නේ. යන්න දීලා බෑ. අල්ල ඇදලා බදලා වින් කරලා වට කරලා තියා ගන්න ඕනේ. දැන් හුලඟට යන්න දීලා බෑ. අල්ල හිර කරලා තියා ගන්න කිව්වට මේක කොළඹ බෑ. හුලඟ උස් ගාලා කොහෙන් හරි යනවා. හුලඟේ මට්ටම ඉක්මවලා හිටවලා ගණී බාන දෙයක් අරගෙන අරගෙන නිසා දුවන්න පයින්ද යන්න බැරි කොටු කරන්න පුළුවන් දෙයක් තමයි ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ. Tamanta අවශ්‍යිතා හසුරුවන්න. නැ ගණී බාන රෝගය සහ ගණී බාන වල්ලා වූ ගතක් සහිත එවගේ පරිසරයක් ඔහුගේ ජීවනෝපායෝගේ පැවැත්මට හේතු වෙනවා. ඔය පැවැත්ම ඉඳගිනි වෙලා මට අනේක අරකමර හොඳ නැහැ මේක හොඳ නැහැ ඒකද මට මේක එපා මේ භවෙ එපා කියලා හරියන්නේ නැහැ. ඔන්න ඔය භව ලක්ෂණේ ඇති වෙන්න ගතිය නැති වෙන්න ඕන. දැඩිව බැඳෙන ගති ලක්ෂණේ අත්හැරලා ගියාට නිදහස් මානසිකත්වයක් එනවා. ඒ නිදහස් මානසිකත්වයේ උපත්යක් ආව නම් ඒක දේවත්වයේ හේතු වෙනවා. ඒ ගති ලක්ෂණේ හැටි. දේවත්වයේ හේතු වෙන මානසිකත්වයේ ස්වභාවය ඒකයි. ඊට පස්සේ අර කියන්නේ ඒ යථා ස්වභාවයෙන් අත් දැඩිව තියෙන දැඩි වෙන්න වෙන්න මනසේ දැඩි බව දූෂිතතාවයට පත් වෙනවා. දූෂිත වෙන්නට බලාපොරොත්තු වෙන සුවේ ඈත් වෙනවා. ලං වෙනවා නෙමෙයි වෙන්නේ ඈත් වෙන එක. ඒක ලං කරගන්න බැහැ. නමුත් ඒක තේරෙන්නේ නැහැ එකකින් එහෙම එකක් වුණ බව. තෘෂ්ණාවේ හැටි එහෙමයි බලාගන්න අල්ලගන්න දැඩි කරගන්න බලාපොරොත්තු තමයි ඉන්නේ ආස්වාදයක් එනකොට. නිදහස් ආස්වාදයක තියෙන නැති වෙලා යනවා. මෙන්න මේකයි ස්වභාවය. මේ සියලු ආම ආස්වාදයන්ගේ ස්වභාවය ඉක්මවල තවත් යන නිදහස යනකොට තමයි රූපාවචර දහන් වලට යනකොට ලැබෙන්නේ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒ ස්වභාවය ඉක්මවල එහාට යනවා. නිදහස් වෙන්න වෙන්නේ. එතකොට තව සුවයි. ඒ සුවේ අපි දකින්න බැහැ දැඩිව අල්ලාගෙන ඉන්නකම්. මානසිකatte දැඩි වෙලා තියෙනකම් ගන්න බැහැ. ලිහිල් කරන්න කරන්න ටිකෙන් ටික නිදහස් වෙලා නිදහස් වෙලා ප්‍රථම අධ්‍යයන, ද්විතීයික අධ්‍යයන, තෘතීයික අධ්‍යයන එහාට එහාට යන්න යන්න එන්නේ එන්නේ නිදහස් වෙනවා. නිදහස් වෙන තරමට සුව දැනෙනවා ඊට පස්සේ. ඒක එක ක්‍රමයක්. ඉතින් ඒ නිසා මෙතෙන්දී මිනිස් සංඛාරී ඉක්මවන්න ඕන. දීමෙන් සන්තෝෂයක් ලබන්න පුළුවන් වෙන්න ඕන. අල්ලාගෙන විඳින සන්තෝෂය ඒක. අන්‍යයන්ට පරිත්‍යාග කිරීමෙන් දීමේ වෙන් කිරීමෙන් අනිකයි සතුටු වෙනවා දැකලා ගන්න නිදහසේ සන්තෝෂය ලැබුණා නම් මෙන්න මේක දේව සංඛාරය. දෙවියෙක් කියන දේව සංකාර වැඩිද උඹ? නිකන් වැඩින්නේ නැහැ. ගෙදෙට කවුරු හරි එනවා පිරිසක්. දැන් මට කරන්න දෙයක් නැහැ මල්ලඟ තියෙන්නේ අදයි හිතයි කන්න හාල් ටිකක් විතරයි. ඒ එහෙම දිලා හරියන්නේ නැහැ මේ මිනිස්සු මල කන්න බොන්න පොත්තර දෙනාද ගියාම ආවා. ඒක හංගවන්නේ මම කියලා විලා දෙනවා. දෙන මොනා පුළුවන් එකක් කරගන්න. ඊට පස්සේ අනේ මගේ හාල් ටික නැති වුණාගේ ශෝකයක් නෙමෙයි ඇති වෙන්නේ. අද මම හිත සන්තෝෂයෙන් ඇති වෙන කන්න ටිකක් දෙන මගේ ආපු පිරිසට නෑ දැන් එන්න යාළුවන්ට හිතවතුන මට හරි සතුටා හිත වඩිගින්නේ හිටියත් මට කවන්න අදින් සතුට මට ඊට වඩා ලොකු මෙන්න මේ ආකාර මානසිකත්වයක් ඇති වෙනවා නම් මේකට කියනවා දේව සංකාර දේව සංකාර කොට නැගෙන හැටි දකින්න ඕන කෙනෙකුට යහපත් දෙයක් කරලා හොඳින් සලකලා ඒකෙන් ලබන සතුටෙන් තනසෙන්න පුළුවන් දෙයක් තියෙනවා චිත්ත ප්‍රසාදයේ තියෙනවා නේද මෙන්න මේකේ තියෙනවා දේව සංකාරය. ඒ වගේ කිරුට දෙවියෙක් වෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ දේශනා කළා නේ දෙවියෙක් කියලා නිවන් දකින්න බෑ කියලා. මේ මනුස්ස ලෝකේ යම්කිසි ධර්ම මාර්ගයක් මේ අසාරත්යෙන් ලෝකේ දැකලා ධම්තරමකින් වලාගෙන යනකොට ඒ වැටහිච්ච ධහම තියෙනවා. පූර්ණ කරගන්න බැරි වුණා. නමුත් මෙන්න මේ දේව සංකාර නැగిලා කටයුතු කරන කෙනෙක් මේ මිනිස් ලෝකය නැවත උපදින්න හේතු නැතුව යනවා. ඒක ඉක්මෝලා ගැලපෙන අවස්ථාවක දෙවියෙක් කියලා උපදිනවා ඊට සූසුක නැති. ඒක හිතලා කරනවා කියන එකක් නෙමෙයි කරන්නේ බෞද්ධයින්ට එහෙම කරන්න ඕනේ නැහැ. බෞද්ධත්වයේ වැඩිම ක්‍රමක්‍රමෙන් අලෝභයේ ආදේශයේ අමෝහයේ තමයි නැగిලා ඉන්නේ බෞද්ධත්වයේ වැඩි නෝර ප්‍රඥාව වැඩි නෝර ස්වභාවයක් ඒක. ඒක නිසා අහුතිය මේ වගේ හිතන්න යන දෙයක් නැහැ. ඒ ලෝකේ හැටි කොහොමද ඒකට කරන්න ඕනේ මොකද්ද කියලා බලන්න. ඒක බෞද්ධ ලෞකිකයක වැඩක්. ලෝකෝත්තර ආර්ය මාර්ගය පූර්ණ කරන හැටි එහෙම දෙයක් නැහැ. මාර්ගය වඩනකොට සූසු පරිසරයේ සකස් වෙලා එනවා. ඉතින් අන්නේ ක්‍රමයට ඒ මාර්ගයේ වරනකොට මෙහෙදී මාර්ගඵල අවබෝධයක් කරගන්න බැරි වුණා. ඒ උතුම් ගුණධර්මයේ වලාගෙන මෙහෙන් චුත වෙලා ගියා නම් ඒ සංඛාරයේ වරිණ දෙවියෙක් කියලා ඉපදුනහම ඒ දෙව්ලොව තව ඉන්නව ඕන තරම්. මේ අවුරුදු 5000ක් මෙහෙ ගිහිලා නැවුණා බුද්ධ ධර්මයේ මෙහෙ වුණා කිව්වා. අවුරුදු 50000ක් ගිහිලා බුද්ධ ධර්මයේ ඉවරෙන්නේ නැහැ චාතුර්මහරජිතගෙන් දිව්‍ය ලෝකේවා. තාවතිසේ යාමාදී දිව්‍ය ලෝක තවත් එහා තියෙන අවුරුදු ලක්ෂ ගණනක් ගිහිලා මේ ඉපදිච්ච කෙනෙක් එහෙ ඉපදුනහම මේදි සම්බන්ධ වෙච්ච අයත් එහෙදි
හිතවත්කම් තිබිච්චයත් ඉන්නවා දෙවියන් දෙවියන් වශයෙන්. ඊයයි සම්බන්ධ වෙනවා එහෙදී. මේ මාර්ගඵල ලාභීත්වයෙන් සෝවාන් ඵලයට හැටි ලබලා හිටවු දේවතාවු ඉන්නවා. ඊයයි මේ මාර්ගත මෙහෙ විච්ච උත්සාහ කරමු. අලුතෙන් ගිය දේවතාවා දැකලා ඊයහකින් අහනවා. ඔබට මතකද ඉස්සෙල්ලා මනුස්ස ලෝකෙ හිටපු හැටි? ඒ ලෝකෙදි මෙහෙම බලා කෙහුවා මතකද? සීකලා බලන මතක් වෙන ඇතනේ ඉන්න. මට නම් දැන් මතකයි. ඒ කාලේ මම මෙන්න මෙහෙම මේ අනිත්‍ය දුක අනාත්ම වශයෙන් මෙහෙම බැලුවා. ඉතින් පූර්ණ කරගන්න බැරි වුණාට ඒක යථාර්ථය මෙහෙමනේ. ඒ දේවතාව මගපල ලාභී නම් මගපල ලාභී දේවතාව කියලා ධර්ම ඇහෙනකොට අර දෙවියන්ට මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. එහෙම ක්‍රමයක් තියෙනවා. එනිසා මාර්ගඵල ලාභීත්වයේ හිසෙන්නේ නැහැ බුද්ධ ශාසනයක මේ 5000ක් කල් ආදිවාසී කෙනේ මිනිස් ලෝකේ සීමාවක් විතරයි ඕක. දිවි ලෝකේ කොහොම සීමාවක් නැහැ බඹලෝට ඊටත් එහා. එයින් එහා තවත් එහා තියෙනවා. එනිසා ඒ ලෝකවල තියෙනවා බ්‍රහ්ම ලෝකවල තියෙනවා මාර්ගඵල ලාභී බ්‍රාහ්මණය. ඒගොල්ලන්ගිනුත් ඒ බණ ඇහෙනවා. මෙහෙදි පුරුදු කරගෙන තිබුණා නම් එහෙ බඹෙක් කියලා බලන නම් අවුරුදු කෝටි ප්‍රකෝටි ගානක් ගිහිල්ලා ඉතින් ඔය බණ අහන්න පුළුවන්. අහලා හිටන් මාර්ගඵල අවබෝධ කරලා ආය ආපහු නොවෙන් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. එදා ඒකින් අපි දකින්න ඕනේ බය වෙන්න අවශ්‍ය නැහැ. අනේ මේ ඵලී මෙහෙදිම කෙලවර කරගන්න බැරි වෙයිද කියලා ප්‍රශ්නයක් අපිට ළඟලන්නේ එහෙම අදහසක් ගන්න අවශ්‍ය නැහැ. අපිට අවශ්‍යනේ ලෝකේ යථාර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ පරිදි තේරුම් අරගෙන ඇත්ත ඇති ආකාරයෙන් වටහා ගන්න ක්‍රියාදාමයේ මෙනෙහි කරන්න විතරයි. ඔරිය කෙරගෙන ප්‍රඥාව පහළලා අනිත් අවශ්‍ය කරන්නා වූ කෙලෙස් සංසිඳීම සිද්ධ වෙනවා. කෙලෙස් සංසිඳන වට්ටමට දස අකුසල් දුරු වෙලා යනවා. ඒකයි නා අමුතෙන් පිට හිතා කරන්න දෙයක් නැහැ. ඒ මාධ්‍යෙ සිද්ධ කරලා දැන් අපිට මිටවුම් ගා තියෙනවා මේක විස්තරය. මේක එක එක ඒ වැටේ නිරුක්තිත් එක්ක ලැබෙන එක මේවා කරලා දවස මේකල ගත කරන්න සිද්ධ වෙනවා. ඒවා විග්‍රහ කරන්න ගියෝ. ඉතින් විශේෂයෙන් තියෙන්නේ චාතුන් මහරජිතේ කියලා කියන්නේ මේ ලෝකේ දැහැමින් සාමී රාජ්‍ය පාලනයක් කරන්න යම් කිසි පිරිසක් කටයුතු කළාද. ඒ දැහැමින් කළා වූ ඒ පුණ්‍යතාවය නිසා ගිහිලා උපදින පිරිස ඒ පින් බලයෙන් ගිහිලා උපදිනවා යම් ලෝකෙක. ඒ තමයි චාතුන් මහරජිතේ දේවතාවෝ කියන්නේ. ඔය ලෝකේ යම්කිසි පුද්ගලයින්ට ජීවත් වෙනාට මොනවා හරි තමන් කරලා දීලා උදව් කරලා උපකාර කරලා දීලා එයින් ඒ අය සතුටු වෙනවා දැකලා තමන්ට සන්තෝෂ වෙන්න පුළුවන්. ඒක ඊට වඩා බලවත් වන්නා වූ දේව සංකාරය. අන්න ඒකට තමයි තාවතින්සේ උපදින්නේ. මග මානක වෙලා හිටමගේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්ව කාලෙදි ගෙවල් හදලා දෙනකොට මිනිස්සු වැඩිලා ඒක පදිංචියේ. කොච්චර වැදගත්ද? අද ඒ වංශයේ සන්තෝෂයෙන් දේශයේ නිදහසේ ඉන්නවා. මම ගෙවල් හදලා දීලා මේ මං හදලා දීපු නිසානේ වැඩි සන්තෝෂයෙන් ඉන්නේ. වැසට දෙමින් නැතුව අවුවට වෙහෙලින් නැතුව තම මොනවා හරි කරගෙන මේක මම හොඳ දෙයක්. මම හරි සතුටක්. මම මේ තනියෙන් හදාගෙන මම මේක ඉලා ඉන්නවා කියන්නේ මට මේක ලොකු සතුටක්. මම කොහෙත් එකක්. ඔය විදිහට කටයුතු කරලා අනික අයත් උදව් කරන්න පටන් ගත්තාම මෙයා හරි ප්‍රසිද්ධ වුණා. ඒක ගුණේ ඇති. මේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි අතිශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. කිසිම වැටකමක් ගන්නෙ නැහැ. යහපත් ගුණධර්ම වලින් කටයුතු කරලා අපිට යහපතක් කරලා දෙනවා. කිසිම නීචකමක් වංචාවක් නැහැ. ඒ වගේ නීච වැඩ ගතිත් නැහැ. ඉතින් මෙහෙම අයින් පුද්ගලිය කොච්චර වැදගත්ද? ඕන ඉලාවක උදව්වක් උපකාරයක් ඉල්ලපු ගමන් තමයි පුළුවන් හැටියට කරලා දෙනවා. දෙවියෙක් වාගේ මිනිසෙක්. ඉතින් මෙහෙම කියන තවත් ඒ ගති වාසනේ තවත් අය හිටියා. ඔබ යම්කිසි චරිතයක් විද්‍යාමාන කරලා පෙන්නද හොඳ පැත්තක්. මමත් හරි කැමති යන්නේ මේ ಜಾති ගති වාසනවලට. ඔබ මේකේ ප්‍රධානයි. මා ෆවුල් කරගන්න. ඔබ මොනවා හරි කරන වැඩක් කරන මට කියන්න. මා තත්කම් දෙන්න එන්න. කාට හරි ඒවා ගියක් හදලා ශ්‍රමදානෙන් ගියක් හදලා දෙනා නැති බැරි කෙනෙකුට. ඔයා මහන්සි වෙන්න ඉපස් අනිය පොඩ්ඩක් මටත් ඒ වෙලට මතක් කරන්නකෝ. හරි හිත වතන් එයත් එකතු වුණා. ඔව් මොහොත 33 දිනක් එකතු වුණායි කියලා කියනවා ඒ කාලේ එක්තරා ශ්‍රමදාන පිරිසක්. බොහොම සන්තෝෂුනේ අනික් අයට වැඩිය කරලා දීලා. ඊට පස්සේ අන්තිය කල්යන්නට මොකද වෙන්නේ? හැම කෙනෙක්ම ඕන දෙනක ඉඳ විදහාසී ලබා දෙනවා සියලුම දේක ඒගොල්ලන්ගේ වාසි. නමුත් අල්ලගන්න එකක් ඒගොල්ලන්ගේ. දැක දැක කිනා කන්න බොන්න දෙනවා. උදව් උපකාරات කරනවා. බොහෝම නිදහස් ප්‍රීතිමත් පිරිසක් හැටියට අවවාද අනුශාසනා ගන්න එහෙම පිරිසක් හැටියට සම්මත වුණා. අන්නේ 33 දෙනා වැඩලා ගිහලා උපන්න ඒ සංඛාරී ස්වභාවය ලෝක තමයි තාවදීන්ද කියලා නම් තිබ්බි. ඒ දෙවෙනි දිව්‍ය ලෝක. ඉතින් මෙහෙම ක්‍රම තියෙනවා. තව එකක් තියෙනවා. මමත්වයෙන් අල්ලගන්නේ නැතුව සතුටෙන් ජීවත් වෙන. ඒ කිසිම යම්කිසි සම්පත්තියක් ඇතනම් ඒ සම්පත්තිය අනිකෙකුට නොවේවා මේක මට වේවා කියලා කොටු කරන්නේ නැහැ. එම් ස්වභාවයක් ඉති තවත් මානසිකත්වයක් තියෙනවා. ඒ කෙතන කොතනකවත් මමත්වයෙන් අල්ලාගෙන නැහැ ඉන්නේ නැහැ. අල්ලාගෙන ඉන්නේ නැහැ.
නමුත් පරිභෝගත් කරනවා. කාම පරිභෝගත් කරනවා. බැඳිලත් නෑ කොතනකවත්. ලෝකේ හැරෙත් එහා බලක්ම කරලා දිනවා. ලෝකයාගේ දිහා හොරෙන් බලෙන් මං කොල්ලෙන් අරගෙනත් නෑ. එහෙම තියාගන්න ඉතින්. මෙන්න මෙහෙම නිදහස් මානසිකත්වයක් ඇතුළු ඉන්න කොරසක් ඉන්න. ගැටෙන්න දෙයක්වත් නෑ, පොර කන දෙයක්වත් නෑ, වායින් හදන්න දෙයක්වත් නෑ, එහෙම ප්‍රශ්නෙවුත් නෑ. දැවින්නෙත් නෑ, අනික මගේ ගත්තා කියලා එහෙම ප්‍රශ්නෙවුත් නෑ. ලැබුණොත් ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා. නිදහසේ ජීවත් වෙන කොච්චර හොඳම අත්හැරලා ඉන්න ජීවිතය කියලා. මේ තවත් එක්තරා විදිහක කාම සම්පත්තිය මුල් කරගත්ත නිදහස් ජීවිතය. ඔන්න ඒ තමයි යාම ලෝකයේ උපදින්නේ. ඒ වගේම යම්කිසි ආකාරයෙන් නිතරම සතුටු හිතකින් යුක්තව ජීවත් වෙන සතුටු හිතක පොඩ්ඩක්වත් කැමති නැහැ කෙනෙක් හරි හිත හිතව ගන්නවා නම්. Taman හිත හිතව ගන්නෙත් නැහැ. බොහෝම ප්‍රියංකර මොනකින් අනික සිනාසල සන්තෝෂ කරලාම ජීවත් වෙලා පොඩ්ඩක්වත් Tamanගේ අනික හිත හිතෙන් දෙයක් කරන්නේ නැහැ. අර වගේ අල්ලා ගන්නෙත් නැහැ ලෝකෙ වැඩිලත් නැහැ. මෙන්න මෙහෙම ගති ලක්ෂණයක් ඉදිරියලා සුසිත කියන හිත සතුටු හිතින් ජීවත් වෙනා දේව සංකාරය වල සුසිත කියන දිව ලෝකෙ උපදිනවා. ඉතින් ලෝකයට අවශ්‍ය කරන්නා යම් කිසි පංචකාම ආස්වාදී ආස්වාදයක් තියෙනවා. ආස්වාදයට අවශ්‍ය කරන්නා වූ දේවල් නිෂ්පාදනය කරලා දෙනවා යහපත් පැත්තෙන්. වංචනේ නීචවත දුසිරිත් පැත්තෙ නෙමෙයි. දහමින් සාමයේ සතුටින් ජීවත් වෙන්න සකස් කරලා දීලා ඒ විදිහට කැමැති කරලා දෙනවා. ඒ වගේම මල් වතු උයන් වතු වවල හිටන් සුන්දර පරිසරයක් හදලා ඒවත් දෙනවා. කියන්නේ අල්ලගත් එකක් නෑ Taman. ලෝකෙට යහපත කරලා දෙන්නේ. මෙහෙම සුන්දර සාන්ත ලෝකයක් සකස් කරලා ඉතින් එහෙම මේ කාම ලෝකේ ජීවත් වෙන අය ඉන්නවා. ඒ තමයි නිම්හාන රතියකින් රති නිර්මාණය කරලා දීමෙන් ඒ දේවගතිය නම නිම්හාන රතිය උපදිනවා. තාවකාලික ඉන්නවා අනුන්ගේ තියෙන අලුපාලු හොයලා බල හිටන් ගිහින් හොයලා බල උදව් කරනවා. කියනකන් ඉන්නේ නැහැ. හෝෂියේ බලාපොරොත්තු වෙන ඉන්නවා කාද කරදරයක් තියෙන්නේ කාද අලුපාලුවක් තියෙන්නේ මං උදව්වක් දී විද්‍යාවද කාටද? එහෙම බල බල හොයලා හිටන් ගිහින් උදව් කරලා දෙනවා. ඒක ඔකට වඩා උතුම් ගුණය. හොය හොයාකින් කරලා දෙන්නේ. ඒයට හේතු වෙන අනු නිර්මාණය කියලා දෙන දෙයකින් දේව සම්පතින් දින පරිණිමිත වසවාර්ථිකේ දිව්‍ය ලෝකෙකින් උපදින උපරිම සම්පතෙන් දිව්‍ය ලෝක. ඔය තමයි දිව්‍ය ලෝකවල උපදින හේතු ක්‍රමය. ඉතින් මේ ක්‍රමෙන් කෝකේ උපදුණා හරි. අර මේ ඔක්කොම මේ යහපත් ගුණ ධර්ම ඇති වෙන්නේ මොකද්ද? අත්හැරලා නොඇලී මිදීමේ වටිනාකම දැකලා නමුත් මේ සමාජයේද හිංගියක් හිංසාවක් නොකළ අපි සමාජයේ ජීවත් වෙන එකන් කාටවත් යහපතක් කියලා ජීවත් වෙන්න ඕනේ කෙනෙක් හිත කිදවලවත් හොඳ නැහැ. ඉතින් කෙනෙකුට උදව්වක් කරන්න ඕනේ හිංගි හිංසා කරන්න ඕනේ මේ ධර්මානුකූල අදහස් නිසාම. ඇති වෙන ගති ලක්ෂණය තමයි මේ ඇති වෙන චරිත ලක්ෂණ. මේවා ඔක්කොම සුද්ධ වෙලා කියලා අන්තිමනේ කාමියෝ කියන මහ හරයක් නැති දෙයක් කියලා වැටහිච්ච දවසක් වුණා. ඒක ඉක්මවලා බ්‍රහ්ම තලයට හිත තිබ්බ ගමන් එයා බ්‍රහ්මත්වයට පත් වෙන දෙයක් නැහැ හිත යනවා. එතනින් ගිහින් බබලෝටම එයාගේ උප්පත්තිය යනවා. ක්‍රම ක්‍රම යන්නේ. ඒ ක්‍රම රටාවක හැටි. අසාරත්‍ය දැකලා තැවීම ආරම්භ කරපුවාම ওই මාර්ගය තමයි වැදලා යන්නේ. ඉතින් හදිස්සි වෙන්න ඕනේ ඵලයට නෙමෙයි. යථාර්ථියම දකින්න උත්සාහ කරන්න ඕනේ. අසාරයි කියන යමක් ඇත්නම් වැටහෙන කම්ම යලි යලිත් ඒක අසාරත්‍යේ බලනවා විතරක් අනේවත් දැන් රෝවාද සකෘදාකාර යෝග හොයන්න යන්න එපා. ඵලයේ ලැබෙනවා මාර්ගය හැටනම් ඵලයේ ගැම හිතන දෙයක් නැහැ. එහෙනම් අසාරත්‍යේ දකින්න මාධ්‍යයක් තියෙනවා බුද්ධහම තුල. සාරයි කියලා හිතාගෙන මුලාවෙන් අහ කියලා අසාරත්‍යේ දකින්න ධම්මගේ නිතර මෙනෙහි කරන්නේ. අප්‍රමාද වෙල ඉති ඒක ඒක කරගෙන යනකොට Tamanta වැටෙන්න පටන් ගනි යථාර්ථේ. ඉතින් ඔහොම කරගෙන යනකොට බලහත්කාරයෙන් හික්මවන දෙයක් නැහැ. ප්‍රඥාව වැඩින වැඩින වර්තමන Tamanta ඉස්සෙල්ලා නොදකපු ආදීනව දකින්න පටන් ගන්නවා. ගතියක් තියෙනවා කොලොප්පම් කළා විහිළු කළා වරුද්දා. හරි ප්‍රියයි ඉතින් ඕක කරන්න ගියා. කාට හරි අයිති ගියා ගහනවා කන්න පාරක්. හරි වැඩේ හරි ගියා. හොඳ ආදීනව මතුවිලා. වැඩක් නැතිව කරන්න ගියා මට හොඳ හොඳ පාළ. ආයි මතක තියෙනකන් ආයි හැරියා කරන්න දෙගලි ගහන්න යන්නේ. විහිළු ඉවරයි. හැදුනා. මෙන්න මෙහෙම අධ්‍යක්ෂින් ලබ ලබා හැදෙන හොඳ ක්‍රමයක් තියෙනවා. අසාරත්තේ වතහගෙන කටයුතු කරන කෙනාට සසල උරුමයට අනුව සසල වෘද්ධට අනුව ඔය කොලොප්පම් විහිළු තහළු ඕවා දිවල් කරන්න බලන් ඉන්නේ ඒවත් නතර කරන්න බෑ. බලහත්කාරයෙන් කරන්නත් බෑ. නමුත් අර ඇත්තත් එක්කලා ඕවත් යනකොට. ඔන්නෝම හම්බ වෙනවා ඔකට හොඳ පුංචි පුංචි පාළන් ටික. ඔන්නෝයන් කාපුහම ආයි හැරියක් යන්නේ නැහැ. ආදීන හොදල මනසේ පේන පටන් ගන්නවා අත්හැරලා දාන්න පුළුවන්. එහෙම තමයි හැරේ සුද්ධ වෙන්නේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙ අපිට හිතන්න උත්සාහ කරන දෙයක් නෑ. දුකක් එනකොටම දකින්න මොන දෙයකින් හරි අතුරු කරන දෙයකින් දුකක් එනවනะ. 1000ක් එනවනะ. ඒක නිවන නෙවෙයි. නිවන මගේ කොහෙන් හරි හවර වෙන්න. නිවන මගේ ලං කොතනින් හරි එන්නේ එන්නේ දුකෙන් නිදහස් වෙන එකක් වෙනවා. මනස නිදහස් කරල පැත්තක් වෙනවා. ඒ කියන්නේ ලෝකෙන් පැනලා යනවා කියන එක නෙවෙයි. ලෝකේ චන්දරාගේ නිදහස් වෙනවමයි උත්පත්තියේ වාසේ. චන්දරාගේ නිසාම අපි අනිකයි පොරකන සරංකාරී බඩුවකට අපි පොලස්කාරය වෙන්නේ යනවා.
ඒ හොරස්කාරී වෙන්න ගිහිල්ලා තමයි ওই තරඟයටපත් වෙලා දුකට වැටෙන වැඩපිළිවෙල සකස් කරගන්නේ. ඉතින් ඒ නිසා යථාර්ථය දකින්නකොට අසාරයි කියන එක නිකන් කිය කිහිල්ල බෑ. මේ හේතුවල අසාරයි. අසාරයි කියන්නේ මෙන්න මේ හේතුවල. ඒ මනාතේ ලෝකේ සිහි කරන්න පුරුදු වෙන්න ඕනේ. අතීතයේ විඳපුවා තියෙන අත්දැකීම්. ඒවෙන් අසාරත්තේ ගෝචර වෙච්ච අත්දැකීම් තියෙනවා. හරි සාරයි කියලා හිතන්නේ වැඩ කර බහැලා. අන්තිමට බලනකොට කිසි බලාපොරොත්තු සාරත්තේ තිබුණේ නැහෙනේ මතකේ තියෙන අත්දැකීම් තියෙන. අන නාම ගෝත්‍රයේ සිහි කියලා බලපුවාම පැහැදිලිව පේන්න පටන් ගන්නවා අසාරත්තේක ලක්ෂණ. කුංචි කාලෙන් අපි කරපු වැඩ පිළිවිද. ඉගෙන ගන්න කොච්චර උත්සාහ කළාද? ඒ කාලේ කොච්චර සාරයි කියලා හිතාගෙන දැඟලුවාද? ඊට පස්සේ ඉගෙනීමේ පළවෙනියාවෙන්ද දෙවෙනියාවෙන්ද තුන්වෙනියාවෙන්ද ඉන්න මේක මේ පළවෙනියාවෙන්ද හදපේ කාලේ පහල කරලා තියෙනවා කොච්චර කරලා තියෙනවද? ඊරිසියක් කරලා තියෙනවා. ඌට නොකිය හොරෙන් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ඉතින් ඕකේ කරපු වල පුංචි කාලේ ළමා කාලේ කරපු කියපු දේවල්. පොතක් ඉලබහම තියෙදි දෙන්නේ නැහැ ඉල්ලුවා. මොකද අපිට වඩා ඌ ඉගෙන ගන්න. දැන් මෙහෙම ඊරිසියක් කරලා තියෙනවා. විවිධාකාර දේවල් කරලා දැන් ඉතින් කල්පනා කරන අපි එදා කලේ මොනවද අම්බුනේ? දැන් අපිට මොකද අද තියෙන ප්‍රතිඵල? ඉතින් මේ වගේ අපි එදා කියන එක කාලය බලාපොරොත්තු වෙන විවිධ සත්තරාලාන්තය. විවිධ සැප සම්පත්. විවිධ ආස්වාද. මෙහෙ බලාගෙන අපි ඒවා ඉල්ල කරගෙන ඒ කලා එන්න. කොයිතරම් තරහ කරලා තියෙනවද? කොච්චර දුක් විඳලා තියෙනවද? නමුත් අන්තිමට බලනකොට නිකන් පෝස්ට් වින්දාවක වැඩ කරලා කරලා මැරිලා යනවා මිසක් අවසානයේ 50 දින මොහොත ළඟලාගෙන ඉනවා කියලා හිතාගෙනකොට මට මොකද මෙච්චර කාල කරපු හරගත්ත මේ ජීවිතය අතුල. ඔය අදහස එනවා. පොඩ්ඩක් හිතලා බලන්න මේ මරණ හතිය කිව්වෙත් ඒකයි. දැන් අද හෙට මට දැන් මෙහෙමත් ලැජ්ජා තියෙනවා. දැන් හෙට වැරෙන්නත් පුළුවන්, දැන් මැරෙන්නත් පුළුවන්. එහෙම වුණොත් එහෙම මම මොනවද කරේ තියෙන්නේ? මෙච්චර කාල දඟලලා pore කාල සමෙන් කරලා මොනවද කරගත්ත හරිය. අන්න එහෙම බලනකොට පේන පටන් ගන්නවා අසාර ලෝකෙක අසාර සලංකාරීත්වයේ වැඩ කරලා මිස මම මැරෙන්න ඉන්න වෙලාවදී මරණාසන්න මොහොතේදී මෙන්න හරියේ මෙන්න මේ විදියට අතලොස්සක් ඉතිරිලා ඇති බව පේනවා කරගත්තේ. ඉතින් අවුරුදු 40 50 60 70 වගේ ජීවිතේ ගියා. අද මම මලොත් එහෙම මෙච්චර කාල මම තරම් කරලා දඟලලා පොර කාලා ඉගෙන ගත්තේ වෙන් දැනගත්තේ වෙන් කරගත්තේ මොනවද මට ඉතුරු වෙන්නේ කියලා බැලුවොත් මොකුත් නැහැ. එහෙනම් මම මොකද හරියක් හැටිවරයක් කරලා තියෙන්නේ මෙච්චර කාල. මේකද ජීවිතේ හැටි. අනේ බලන ක්‍රමයක් තියෙනවා. මෙහෙම දිගෙන් දිගට බලන්න පුරුදු වෙන්න ඕනේ හැටි සත්‍යය.